ආයුබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් job expo youtube channel එකට එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැම දිනෙකටම ඉතින් අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පහුගිය දවස්වල ගොඩක් දෙනෙක් මගෙන් ඉල්ලපු වීඩියෝ එකක් වෙන මේ dubai job seeker visa එක ගැන කතා කරන්න ඉතින් මෙතනදී මේ වීඩියෝ එකේදී ඔයගලන්ට හැම කාරණාවම කතා කරනවා කොහොමද මේ job seeker visa එකට apply කරන්නේ මොනවද අවශ්‍ය කරන document මොන වගේ ඩියුරේෂන්ද තියෙන්නේ වීසා සඳහා ඒ වගේම කොච්චර ෆී එකක් යනවාද මේ හැම තොරතුරක්ම ඔයගලන්ට මේ වීඩියෝ කරා කතා කරනවා ඉතින් වීඩියෝ එක අවසාන වෙනකන් එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා මේ dubai job seeker visa එක ගැන දැනගන්න කැමති නම් ඉතින් එහෙනම් මේ පිළිබඳව මම ආටිකල් එකකුත් දාලා තිනවා මගේ SLTUK වෙබ්සයිට් එක හරහා ඔයගලන්ට පුළුවන් එතනදී ගිහිල්ලා බලන්න මොන වගේද මේ පිළිබඳව තොරතුරු දාලා තියෙන්නේ කියලා ඒ වගේම මම ඔයගලන්ට මෙතනදී පෙන්නන්නම් පොඩි ඩෙමෝ එකකුත් මේ visa එකට apply කරන්නේ කොහොමද කියලා ඉතින් එහෙනම් වැඩි වෙලා ගන්න නැතුව අපි කතා කරමු මේ දේවල් කොහොමද කියලා මුලින්ම බලමු මොකද්ද මේ job seeker visa කියන්නේ කියලා. මේක ඇත්තටම මේ dubai වල විතරක් තියෙන එකක් නෙමෙයි. තවත් ගොඩාක් රටවල් වල විශේෂයෙන්ම යුරෝපා රටවල් ගොඩක් බැලුවොත් එහෙනම් මේ job seeker visa කියන දේ ක්‍රියාත්මක කරනවා. ඉතින් මේ දැන් dubai ටිකක් යුරෝපා දේවල් ඒගොල්ලන්ගේ වැඩවලට එකතු කරගෙන තියෙන නිසා يعني ටික ටික දැන් යුරෝපා ආභාෂය ටිකක් ගන්න නිසා නමුත් ඉතින් මතක තියාගන්න මේක තාම යුරෝපා රටක් කියම නෙමෙයි. මේක යුරෝපා රටක් එහෙම වෙන්නේ නැහැ. ඉතින් මේක වෙනම දෙයක්. මේ යුරෝපා විදිහට හැඩගැහෙන්න උත්සාහ කරනවා. ඉතින් ඒ නිසා ඔන්න දැන් job seeker visa එක UAE වලට හඳුන්වලා දීලා තිනවා. ඉතින් නමේ තේරුමේ හැටියට මොකලන්ට තේරෙන්නේ job seeker කියලා කියන්නේ job එකක් හොයන්න ලබා දෙන visa එකක්. මොකද දැන් මේ දවස්වල ගොඩක් අය UAE යනවා visit visa වගේ දාලා යනවා සංචාරක visa හරහා ගිහිල්ලා රැකියා හොයනවා. ඉතින් ඒකට නීත්‍ය අනුකූල ක්‍රමයක් ලබා දෙන්න ඕන නිසා තමයි මේ job seeker visa එක දාලා තියෙන්නේ. හැබැයි ඉතින් මෙතනදී ගොඩාක් වාසිය අවාසි තියෙනවා. ඒ වගේම තමයි ඉතින් මේ හැමෝටම මේ job seeker visa ලබා ගන්නත් බැරි ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒක ඔයගලන්ට වීඩියෝ එක කරා යන ගමන් බලන්න පුළුවන් කොහොමද මේ දේවල් වෙන්නේ කියලා. ඉතින් එහෙනම් අපි දැන් ඉතින් ඊටට මේ දේවල් කතා කරමු. ඉතින් මුලින්ම කතා කරොත් මේ සඳහා මේකෙදි තියෙනවා ඒගොල්ලෝ යම් යම් සීමාවන් පනවලා. ඒ කියන්නේ මෙතනදී සුසුකම් කීපයක් තියෙනවා. මේ වගේ සුසුකම් සපුරන අයට තමයි අවස්ථාව දෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ එක එක නිර්ණායක මේ වීසා එකේදි තියෙනවා. ඉතින් මේ නිර්ණායක ගැන ඔයගොල්ලන්ට මම ඉස්සරහට වීඩියෝ එක කරා යන ගමන් ඉතින් එකට මේ දේවල් පැහැදිලි කරන්න උත්සාහ කරනවා. ඒ වගේම තමයි මුලින්ම මතක් කරනවා ඔයගොල්ලෝ වීඩියෝ එකේ ස්කිප් කරලා මේ තැන් තැන් වලින් බලන්න ගියොත් එහෙම සමහර දේවල් ඔයගොල්ලන්ට මගහැරිලා මෙතනදී ඔයගලන්ට ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒක නිසා වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම තමයි ඉතින් වීඩියෝ එක ඉස්සරහට යන කලින් මතක් කරනවා job expo channel එකට subscribe කරන්න, bell icon එක click කරන්න කියලා. එහෙනම් ඊළඟ කාරණාව තමයි මේ job seeker visa එක dubai වල නැත්නම් මේ UAE වල ආරම්භ වෙන්නේ මේ ඊයේ දවසේ. ඒ කියන්නේ 2022 ඔක්තෝබර් 4 වෙනිදා තමයි මේක නිල වශයෙන් launch කරන්නේ. ඇයි අද 5 වෙනිදා. ඉතින් ඔන්න දවසකට පස්සේ තමයි මේ වීඩියෝ අරගෙන එන්නේ. ඉතින් ඔයගලන්ට මේකට apply කරනවා නම් මේ දේවල් ඔයගලන්ට කරගන්න පුළුවන් ICP website එකට ගිහිල්ලා. ඉතින් ඒකේ links මම ඔක්කොම දාලා තියෙනවා website එක හරහා ඔයගලන්ට ගිහිල්ලා බලන්න පුළුවන් මගේ article එකේ ටික දාලා තියෙනවා. ඉතින් මේ දේවලුත් අපි ඉස්සරහට බලමු කොහොමද මේ demo එකේදී හැම apply කරන විදිය ගැන කතා කරන්න තියෙන්නේ කියලා. ප්‍රධානම කාරණාව තමයි මෙතනදී ඔයගලන්ට නියෝජිතයෙක් agency එකක් මේ වගේ දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයගලට තනියම apply කරන්න පුළුවන් මේ visa එකට. ඊළඟට ඒ තමයි ඔයගල අහලා ඇති single entry සහ multiple entry කියලා visa තියෙනවා. ඉතින් මෙතනදී UAE වලට සමහර වෙලාවට multiple entry හම්බ වෙන අවස්ථා තියෙනවා. නමුත් මේ job seeker visa එකේදී තියෙන්නේ single entry visa එකක්. ඒ කියන්නේ ඔයගලන්ට එක අවස්ථාවකදී UAE ගිහිල්ලා මේ visa එකෙන් එකපාරක් ගියාට පස්සේ නැවත ආයේ ලංකාවට ඇවිල්ලා ආපහු යන්න අවස්ථාවක් නැහැ. නමුත් අර multiple visa එකක් එහෙම ගන්න නම් entry visa එකක් එතනදී UAE වලට ගිහිල්ලා නැවත ලංකාවට ඇවිල්ලා තවත් duration එක තියනවා නම් ආපහු යන්න වගේ අවස්ථාවක් තියෙනවා. නමුත් මෙතනදී අවස්ථාව නැහැ. ඔයගලන්ට එක අවස්ථාවක් තියෙන්නේ. ඉතින් එතකොට අපි බැලුවොත් එහෙම මොනවද මේ සඳහා අවශ්‍ය සුදුසුකම් කියලා. එතනදී ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වෙනවා ඔයගලන්ට degree එකක්. ඉතින් යුනිවර්සිටි ඩිග්‍රී එකක් තියෙන හැට තමයි මේ අවස්ථාව තියෙන්නේ. ඒ වගේම තමයි මෙතනදී දැනුවත් කිරීමක් කරලා තියෙනවා skill level එකක් සම්බන්ධව. ඉතින් මෙතනදී skill level 1 2 3 කියන level වල ඉන්න හැට තමයි මේ job seeker visa කරා apply කරන්න පුළුවන්. ඉතින් ඒකේ link එකක් මම දාලා තියෙනවා ඔයගලන්ට බලන්න පුළුවන් මගේ article එකේ. ඉතින් ඒ skill level වලට අයිති කෙනෙක්ට තමයි මේ visa එක ලබා ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි මෙතනදී යුනිවර්සිටි කීපයකුත් දැනුවත් කරලා තියෙනවා. මේ යුනිවර්සිටි 500ක් වගේ ලෝකේ හොඳම යුනිවර්සිටි 500ක වගේ ග්‍රැජුවේට් වෙන අයට තමයි අවස්ථාව ඒගොල්ලෝ දීලා තියෙන්නේ. ඉතින් මෙතනදී මම ඔයගලන්ට apply කරද්දිත් පෙන්නන්නම් ඒ සම්බන්ධව. ඉතින් එතනදී පොඩි ගැටලුවක් තියෙනවා ඇත්තටම. අපි බලමු ඒක කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඉස්සරහට මේකේ වෙනස්කම් මොනවා හරි වෙනවද දන්නේ නැහැ. දැනට මේ තියෙන තත්ත්වය තමයි මම ඔයගලන්ට පැහැදිලි කරන්නේ. ඊළඟට බැලුවොත් එහෙම මේ visa එක කොච්චර කාලයකට valid වෙනවද? ඒ කියන්නේ මොන වගේ duration යටතේද මේ visa එක ලබා දෙන්නේ කියලා. එතනදී බැලුවොත් එහෙම මේකෙදී durations තුනක් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. එකක් තමයි 60 days, අනිත් එක 90 days, ඊළඟ එක 120 days. ඒ කියන්නේ ඔයගලන්ට මාස දෙකක්, මාස තුනක් සහ ඒ වගේම මාස හතරක් විදිහට ඔයගලන්ට මේ visa එක ලබා ගන්න පුළුවන්. ඊළඟට බැලුවොත් එහෙම ඔයගලන්ට මේ සඳහා වැය වෙන මුදල්, ඒ කියන්නේ මේ visa fee එක මොන වගේද කියලා එකත් මම කතා කරන්නම් මෙතන. ඉතින් මෙතනදී ඔයගලන්ට dirham 1495ක මුදලක් වැය වෙනවා ඔයගොල්ලෝ දවස් 60ක visa එකක් ලබා ගන්නවා නම්.
ඒ වගේම තමයි ඩිරාම් 1655ක මුදලක් වැය වෙනවා ඔයගොල්ලෝ දවස් 90ක වීසා එකක් ගන්නකොට. ඒ වගේම තමයි ඩිරාම් 1815ක මුදලක් යනවා ඔයගොල්ලෝ දවස් 120ක වීසා එකක් ලබා ගන්නවා නම්. ඉතින් ඔන්න ඔය මිල ගණන් යටතේ තමයි තියෙන්නේ. මෙතනින් විශේෂයෙන්ම ඔයගලන්ට මතක් කරන්න ඕන ඔයගොල්ලෝ මේ වීසා එක ලබා ගන්නවම නම් එතනදී දවස් 120 වීසා එක ලබා ගන්න එක තමයි ගොඩක්ම වාසි වෙන්නේ. ඔයගලන්ට පේනවා දැන් මේ ගණන් එක බලපුවම පොඩි ඩිරාම් 100ක විතර වගේ වෙනසක් තියෙනවා. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඔයගොල්ලෝ වැඩි කාල පරාසයක වීසා එකකට ඇප්ලයි කරන්න. මොකද එතකොට ඔයගලන්ට මේ මාස කීපයක්ම තියෙන නිසා ඒව අතරේ ඔයගලන්ට රැකියාවක් හොයා ගන්න එක සම්බන්ධයෙන්. ඒ වගේම තමයි ඩිරාම් 1025ක මේ ඉන්ෂුරන්ස් කවර් එකක් වගේම ඔයගලන්ට මේ සිකියුරිටි ඩිපොසිට් එකක් මේ වීසා ඔපගෙම එකතු වෙලා තියෙනවා. ඒකත් මතක් කරන්න ඕනේ. කොහොමද මේකට ඇප්ලයි කරන්නේ? මෙතනදී ඇප්ලයි කරන්න ඇත්තටම අපි බැලුවොත් එහෙම ක්‍රම දෙකකට ඔයගලන්ට පුළුවන්. එකක් තමයි මම කලින් කිව්වා වගේ මේ ඒජන්සි එකක් සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් ටයිපින් සෙන්ටර් එකක් මේ වගේ එකකට ගිහිල්ලා ඔයගලන්ට එහෙම කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයගලන්ට තනියම මේක ඔන්ලයින් ඇප්ලයි කරන්න පුළුවන් ICP වෙබ්සයිට් එක හරහා. ඉතින් මම ඒක ඔයගලන්ට කලිනුත් කිව්වා. මම ඒක ඩෙමෝ එකකුත් ඔයගලන්ට පෙන්නනවා කොහොමද ඇප්ලයි කරන්න කියලා. ඉතින් මේක තනියම කරන්න පුළුවන් දෙයක්. කාටවත් සල්ලි දෙන්න එහෙම අවශ්‍ය නැහැ. ඉතින් කැමති අයට ඕන නම් නියෝජිත සේවාවක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම බැලුවොත් දැන් මේ සඳහා ඔයගලන්ට අවශ්‍ය වෙන ડોකියුමන්ට් මොනවද කියලා. ඒ කියන්නේ මේ අධ්‍යාපන සහතික හැරුණාම අනිත් අපි කතා කරපු ડોකියුමන්ට් හැරුණාම තව මොනවද මේකට අවශ්‍ය වෙන්නේ කියලා. මෙතනදී ඔයගලන්ට අවශ්‍ය වෙන ප්‍රධානම දේ තමයි වැලීඩ් પાස්පෝර්ට් එක. ඉතින් මේ પાස්පෝර්ට් කොපි එක මෙතනට අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි ඔයගලන්ගේ කලර් ඡායාරූපයක් අවශ්‍ය වෙනවා මේ සඳහා. ඒ වගේම තමයි ඔයගලන්ගේ ડિગ્રી સર્ટિફિકેટ එක ඇටෙස්ට් කරලා මෙතනට අවශ්‍ය වෙනවා. ඉතින් ඔය විදිහට මේ දේවල් ඔයගොල්ලෝ හදාගත්තාම මේක ඔයගලන්ට කරගෙන යන්න තමයි තියෙන්නේ ඊළඟට. ඉතින් මෙතනදී ඒ කියන්නේ ඔයගොල්ලෝ ඇප්ලයි කරන ප්‍රොසෙස් එකට ආවොත් මේ ප්‍රොසීඩියර් එක යනවා කොටස් හතරක් විදිහට වගේ. කියන්නේ පොඩි පොඩි දේවල් ඔයගලන්ට මේක ස්ටෙප් විදිහට කරගෙන යන්න තියෙනවා. ඉතින් මේ ස්ටෙප් කොටස් හතරක් පහක් විතර මෙතනදී තියෙනවා. එතනදී ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ ඔයගලන්ට හම්බ වෙනවා අර වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඔයාලගේ ඩියුරේෂන් එක තෝරගන්න. ඒ කියන්නේ දවස් 60ද 90ද 120ද මේ විදිහට ඔයගලන්ට ඩියුරේෂන් එක තෝරගන්න ඕනේ මුලින්ම. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕන දේ තමයි ඔයාලගේ පළවෙනි ස්ටෙප් එක විදිහට ඔයාලට පුළුවන් ඇප්ලිකේෂන් ෆෝම් එක එතනින් පස්සේ හම්බ වෙනවා. සම්පූර්ණ ඇප්ලිකේෂන් ෆෝම් එක මේකේ ඔයගොල්ලෝ තියෙන හැම දෙයක්ම, ඒ කියන්නේ අනිවාර්ය කරලා තියෙන හැම ෆීල්ඩ් එකක්ම ඔයගොල්ලෝ ෆිල් කරන්න ඕනේ, අප්ලෝඩ් කරන්න කියලා දෙන හැම ડોකියුමන්ට් එකක්ම අප්ලෝඩ් කරන්න ඕනේ. ඒ විදිහට ඔයගොල්ලන්ට අප්ලෝඩ් කරාට පස්සේ ඊළඟ කොටසට එන්න පුළුවන්. එතනදී ඔයගොල්ලන්ට තවත් දේවල් ටිකක් එක එක කරන්න තියෙනවා. එතනදී තමයි ගොඩක්ම ඔය ડોකියුමන්ට් ඇටච් කරන වගේ දේවල් ටික කරන්න තියෙන්නේ. ඊටනින් පස්සේ ඊළඟ කොටසට ඔයගොල්ලෝ ආවට පස්සේ එතන ඔයගොල්ලන්ට රිවියු එකක් කරන්න තියෙනවා. ඔයගොල්ලෝ මේ ඇටච් කරපු දේවල් සම්බන්ධයෙන් සහ ෆිල් කරපු ඇප්ලිකේෂන් එක සම්බන්ධයෙන් හොඳට කියවලා බලන්න මෙතනදී මොනවද දාලා තියෙන්නේ, වැරදි තියෙනවද, මේ හැමදේම බලලා ඒකේ රිවියු එක ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඊළඟ කොටස විදිහට ඔයගොල්ලන්ට හතරවෙනි පාර්ට් එක ඔයගොල්ලන්ට මේකේ පේමන්ට් එකක් කරන්න තියෙනවා. ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට පේමන්ට් එක ඔන්ලයින් කරන්න පුළුවන් කාඩ් එකක් භාවිත කරලා. ඉතින් මෙතනදී මට මතක හැටියට ක්‍රෙඩිට් කාඩ් විතරයි ඇක්සෙප්ට් කරනවා කියලා තිබුණේ. අපි බලමු ඩෙමෝ එක වෙලාවදී. ඉතින් ඔන්න ඔය වගේ දේවල් ටිකක් තමයි මේ ප්‍රොසෙස් එකේදී කරන්න තියෙන්නේ. ඊළඟට වැදගත්ම දෙයක් ඔයගොල්ලන්ට තියෙනවා මතක් කරන්න. ඒ තමයි මේ පේමන්ට් එක සම්බන්ධව ඔයගොල්ලන්ගේ මොන හරි හේතුවක් නිසා රිජෙක්ට් වුණොත් එහෙම ඔයාලගේ ඇප්ලිකේෂන් එක ඔයාලගේ පේමන්ට් එකෙන් සම්පූර්ණ මුදල ගන්න වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට මෙතන පොඩි චාර්ජ් එකක් ඒගොල්ලෝ අය කරනවා, සර්විස් චාර්ජ් එකක් විදිහට. ඒක අය කරලා තමයි ඉතුරු ටික ඔයගොල්ලන්ට හම්බ වෙන්නේ. ඉතින් මේ දේවල් තමයි ඇත්තටම මේ ඇප්ලිකේෂන් එක සම්බන්ධව සහ මේකට ඇප්ලයි කරන එක ගැන මේ ජොබ් සීකර් වීසා එක ගැන ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න තියෙන්නේ. ඉතින් ඔන්න ආරම්භලා තියෙනවා. ගොඩක් අය මේ ගැන අහපු නිසා වීඩියෝකුත් අරගෙනවිල්ලා තියෙනවා. ඉතින් එහෙනම් දැන් මම ඔයගලන්ට පෙන්නන්නම් මේකෙදි කොහමද මේ දේවල් සිද්ධ වෙන්නේ කියලා පොඩි ඩෙමෝ එකක් කරහා. ඉතින් මේ ඩෙමෝ එක අපි මුලින්ම බලලයිමු ඊළඟ දේවල් වලට යන්න කලින්. ඔයගලන්ට පේනවා ඇති මම ඇවිල්ලා තියෙනවා ෆෙඩරල් ඔතොරිටි ෆෝ ඩෙන්ටිටි ඇන්ඩ් සිටිසන්ෂිප් කස්ටම් ඇන්ඩ් පෝට් සිකියුරිටි කියන මෙන්න මේ වෙබ්සයිට් එකට තමයි මම ඇවිල්ලා තියෙන්නේ UAE වල. ඉතින් මේ ICP කියලා හඳුන්වන්නේ මෙන්න මේ වෙබ්සයිට් එක. ඉතින් මෙන්න මේකේ එක කොටසකට තමයි මම ඇවිල්ලා තියෙන්නේ ස්මාර්ට් සර්විසස් කියන කොටසට. ඉතින් මෙතන ඔයගොල්ලෝ බැලුවත් එහෙම මේ තමයි වීසා වර්ග ටික UAE වල තියෙන. ඉතින් ගොඩාක් වීසා වර්ග මේකේ තියෙනවා. ඉතින් මෙතනදී අපිට උඩින්ම බලා ගන්න පුළුවන් මේ අලුතෙන්ම හඳුන්වා දීපු ජොබ් සීකර් වීසා එක. ඉතින් දැන් කවුරු හරි ඔස්තාර් කෙනෙක් එහෙම කමෙන්ට් එකක් දාන්න ඉන්නවා නම් ඔහොම වීසා තාම අවිල්ල නැහැ, මේව මේකක් අවිල්ල නැහැ, මේව කරන්නත් බෑ කියලා පොඩක් ඔලුව කල්පනා කරලා මෙන්න මෙතනට අවිල්ල බාන්න මෙතන ඒ දේවල් දාලා තියෙනවා. ඉතින් ඔන්න දැන් මේකේ තියෙනවා ඔයගොල්ලෝ බැලුවත් මේ දෙවෙනි එක වීසා සිංගල් එන්ට්‍රි. ඒ වගේම මෙතන තියෙනවා search for job 60 days කියලා. ඒ වගේම visa single entry search for job 90 days. ඒ වගේම ඊගාව එක තියෙනවා visa single entry search for jobs 120 days. ඉතින් මේ visa දෙක තුන තමයි අද අපි කතා කරන්නේ. ඉතින් අනිත් ඒවා අපිට මේ visa එකේදී අදාළ වෙන්නේ job seekerට. තවත් ඒවා ඔයගොල්ලෝ තියෙනවා, ඔයගොල්ලොන්ට බලන්නත් පුළුවන්. ඉතින් මේ visa තුන තමයි මම අද කතා කරන්නේ. අනිත් visa මේ වෙලේදී අපිට අදාළ වෙන්නේ නැති නිසා ඔයාලට අවශ්‍ය නම් ඒවත් මේවා click කරලා බලන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ තෝරගන්න ඕන මුලින්ම ඔයාලට අවශ්‍ය date එක මොකද්ද කියලා. ඉතින් මම ඔයගොල්ලන්ට කියවනේ 120 days ගන්න කියලා.
ඒක නිසා ඔයගොල්ලෝ මෙතනදී start service කියන එක click කරන්න. ඉතින් ඔයගොල්ලෝ මේ start service කියන එක click කරපුවම ඇත්තරම මෙන්න මේ වගේ එකක් හම්බ වෙන්නේ visa single entry ඒ වගේම search for job 120 days issued new visa කියන එක යටතේ. ඔයගලන්ට මේක ඇවිල්ලා තියෙනවා මෙතන 0% තියෙන්නේ මේක 100% කරගන්න ඕන ඔයගොල්ලෝ. ඉතින් මේ service description එක තමයි මේ තියෙන්නේ. ඔයගලන්ට තියෙනවා step 4ක් මම කිව්වා වගේ 1 2 3 4. පළවෙනි එක request information, attachment information ඒ වගේම තමයි review application සහ application fees කියන කොටස. ඉතින් මෙතනදී මෙන්න මේක මුලින්ම ඔයගොල්ලෝ fill කරන්න ඕනේ. ඔයගලන්ට පේනවා මේ රතු පාට තරු දාපුවා මේ අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ fill කරන්න ඕනේ. ඒ වගේම මේක ගොඩාක් තියෙනවා පල්ලෙහාට මේ ටික බල බල ඔයගොල්ලෝ fill කරගන්න ඕනේ. fill කරලා ඔයගලන්ට පුළුවන් මේ I am not a robot කියන එක click කරලා next කරන්න. ඉතින් මම මේකේ ඔයගලන්ට මේ කොටස් හතර ඔයගලන්ට ඉක්මනට පෙන්වන්නම් කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට මේක fill කරගෙන තියෙනවා. පළවෙනි page එක තමයි මේ 175ක් වෙනකම් මම fill කරගෙන තියෙනවා. ඒ කියන්නේ පළවෙනි page එක සහ මම මේකේ පිටු 3ක් fill කරලා තියෙනවා. payment එක කරාට පස්සෙ මම මේක 100% වෙන්නේ. ඉතින් ඔයගලන්ට මේ පළවෙනි step එකේදී මම මෙන්න මේ විදිහට example කීපයක් දාලා තියෙනවා. ඉතින් මේවා નિවරදි තොරතුරු නෙමෙයි. මේවා හැම බලාගෙන ඔයගොල්ලෝ දාන්න යන්න එපා. මේවා ඔයගොල්ලෝ ඔයාලට අවශ්‍ය විදිහට fill කරන්න මම මේ ඔයාලට පෙන්වන්න ඕන නිසා example ටිකක් තමයි දාලා තියෙන්නේ. ඉතින් මේ විදිහට ඔයගලන්ට පළවෙනි කොටස මම fill කරලා තියෙනවා. ඔයගොල්ලෝ පේනවා මොන හරි වැරද්දක් තියෙනවා නම් මේ කොටුවල කොළ පාට වෙනුවට රතු පාට තමයි තියෙන්නේ. ඉතින් මේ රතු පාට වෙනේවා ඔයගොල්ලෝ අනිවාර්යෙන් කොළ පාට කරගන්න ඕනේ. નિවරදි තොරතුරු දාලා. ඊට පස්සේ I am not a robot කියන එක click කළා මම next කරන්න තමයි තියෙන්නේ. ඉතින් මෙතනදී මේ විදිහට ඔයගොල්ලෝ ක්ලික් කරාට පස්සේ ඔයාලට එනවා මෙන්න මේ වගේ එකක්. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ දැන් ඇවිල්ලා තියෙන පසල් එක දාන්න ඕනේ. ඉතින් මේ පසල් එක කියන්නේ ඔයාලට මෙතන තියෙන ඉමේජස් කීපයක්. එතන ස්ටාර්ස් ඒ කියන්නේ මේ පඩිපෙළවල් මොනවද තියෙන්නේ කියලා ඔයගොල්ලෝ මේකේ සිලෙක්ට් කරන්න ඕනේ. ඉතින් මේක අනිවාර්යයෙන්ම ඔයාලට මේ විදිහට මේ කියලා කියන්න බෑ. මේක වෙනස් වෙලා එනවා. ඉතින් ඒක නිසා මේක ඔයගොල්ලෝ මතක තියාගන්න එපා. මම මේක වෙරිෆයි කරගන්නවා. ඔයාලා નિවරදිව වෙරිෆයි කරොත් මෙහෙම හරි ලකුණක් වෙටේ. වැරදියට දැම්මොත් ආපහු ඒ වගේ එකක් එයි ඔයගොල්ලන්ට. මේක නෙක් කරන්නම් මම. නෙක් කරාට පස්සේ ඔයගොල්ලෝ එන්නේ දෙවනි කොටසට. ඉතින් මෙතනදී attachment කියන කොටසේ තමයි ඔයාලා ඉන්නේ. ඉතින් ඔක්කොම document එක මෙතන attach කරන්න ඕනේ. මේ පැත්තේ මේ තියෙන button එක click කරාම ඔයාලට attach කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට අවශ්‍ය කරන document ඔක්කොම upload කරලා ඔයගොල්ලෝ මේ විදිහට පල්ලෙහාට එන්න. ඉතින් මෙතනත් ඒවලා upload කරපු ටික මෙතන පෙන්නලා තියෙනවා. ඊට පස්සේ මේක next කරන්න ඕනේ. ඊළඟට ඔයාලා මේ දාපු හැම detail එකක්ම තුන්වෙනි කොටසේදී ඔයාලට review එකක් සඳහා ලබා දෙනවා. ඒ කියන්නේ මේක ඔක්කොම ඔයගලන්ට කියවලා වන්න පුළුවන් තොරතුරු වැරදිද කියලා. ඔක්කොම ඔයගොල්ලෝ හරියට බලලා හැමදේම નિවරදි නම් next කරන්න හතරවෙනි කොටසට එන්න. ඒ කියන්නේ අපේ payment කොටසට තමයි අපි එන්නේ. දැන් ඔන්න application fee එකේ කොටසට අපි ඇවිල්ලා තියෙනවා. මෙතනදී සම්පූර්ණ වියදම් ටික ඔක්කොම දාලා තියෙනවා. security deposit එක මේ වගේ හැමදේම ඒ වගේම insurance මේ වගේ ඔක්කොම ගැන මෙතන දැනුවත් කරලා තියෙනවා. ඉතින් මෙතන දාලා තියෙනවා refund amount is the case of rejection of the application. ඒ කියන්නේ මෙතන AD 1400 refund වෙන්නේ ඔයගලන්ට AD 1000ක වගේ මුදලක්. ඉතින් ඔන්න ඒකත් මෙතන දාලා තියෙනවා. ඊට පස්සේ මෙතන දාලා තියෙනවා I agree කියලා මේකට accept කරන්න ඕගලන්ට මේක දාන්න පුළුවන්. එතකොට තමයි ඔයගොල්ලන්ගේ payment gateway එක open වෙන්නේ. ඉතින් මෙතන AmWorld කියන එක සහ credit card හරහා ඔයගොල්ලන්ට ගෙවන්න පුළුවන්. ඉතින් මේවා හරහා තමයි ඔයගොල්ලන් කරන්න තියෙන්නේ. ඉතින් මේක ඔයගොල්ලෝ click කරලා බලන්න. click කරාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ gateway එක open වෙනවා. ඉතින් එතනදී pay කියන option එකට යන්න පුළුවන්. ඔයාලගේ වියදම් වෙන ඔක්කොම ටික මෙතන දාලා තියෙනවා. ඉතින් මේ විදිහට ආවට පස්සේ ඔයගලන්ට මෙන්න මේ විදිහට පෙන්නනවා ඔයාලගේ මොන කාඩ් එක හරහාද ගෙවන්න තියෙන්නේ කියලා. ඉතින් මෙතන පෙන්නලා තියෙනවා visa master මේ විදිහට කාඩ් කීපයක්ම පෙන්නලා තියෙනවා. ඔයාලට පුළුවන් මේ අදාළ කාඩ් එක උඩ මේ පොඩි රූපිය උඩ click කරලා ඒක select කරගන්න. ඉතින් ඒ වගේම මෙතනත් ඔයගලන්ට මේක දීලා තියෙනවා. එතනින් select කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගලන්ට මේක continue කරන්න පුළුවන්. ඉතින් මම උදාහරණයකට මේක visa කියන එක select කරගන්නම්. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් ඒක සිලෙක්ට් කරාට පස්සේ කාඩ් නම්බර් එක, ඒ වගේම කාඩ් එක අයිති කෙනාගේ නම, ඒ වගේම එක්ස්පයර් ඩේට් එක, ඒ දේවල් දාන්න පුළුවන්. ඊට පස්සේ මෙතන කාඩ් කෝඩ් කියලා තියෙනවා. කාඩ් කෝඩ් කියනක ඔයගොල්ලෝ දන්නේ නැත්නම් කාඩ් එක අනිත් පැත්ත හරවන්න. කාඩ් එක අනිත් පැත්ත හරවුවම අස්වනට එහා පැත්තෙන් අංක 3ක් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඒක තමයි මෙතෙන්ට දාන්න ඕනේ. දාලා මේක කන්ටිනියු කරන්න. කන්ටිනියු කරාට පස්සේ ඔයගලන්ට ඒක පේමන්ට් එක ගෙවාගෙන යන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඒ ගැන දැනුවත් කරන්න තියෙන්නේ. මම හිතනවා මේ හරි සරල දේවල් ටිකක් තියෙනවා. ඔයගලන්ට ඒජන්සි කවුරුත් අවශ්‍ය නැහැ. තනියම ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මෙතනදී මම කියපු නැති දෙයක් තියෙනවා. ඒක තමයි ඔයගලන්ට මේකේ තියෙන එක තැනකදී මට ඒක ඇත්තටම පෙන්වන්න බැරි වුණා. මේ යුනිවර්සිටි එක තෝරන්න ඔයාලගේ ඩිග්‍රී එක ගත්ත. ඉතින් එතනදී අර ලංකාවේ යුනිවර්සිටි එකක් මම දැක්කේ නැහැ. එතන තියෙනවා. ඉතින් මම මට මගේ රිච් එකක් තියෙනවද දන්නේ නැහැ. කොහමද මේ යුනිවර්සිටි 500 අතර මම නිකන් උඩින් පල්ලෙන් හොයනකොට එහෙට මෙහෙට යවලා බලනකොට මම දැක්කේ නැහැ ලංකාවේ යුනිවර්සිටි එකක්. ඉතින් ඒක නිසා සමහර විට ලංකාවේ අධ්‍යාපනයේ ආධාරපු උසස් අධ්‍යාපනයේ ආධාරපු වලට එතනදී අවස්ථාවක් නැති වෙන්නත් පුළුවන්. මොකද ඔක්කොම ගොඩක් ඒවා මම දැක්ක විදිහට තිබෙ විවිධ රටවල් වල වෙනත් වෙනත් ගොඩක් ඕස්ට්‍රේලියාව, ඉන්දියාව මේ වගේ රටවල් වල යුනිවර්සිටි එහෙම තිබුණා. ඉතින් බලන්න ලංකාව එකක් තියෙනවද කියලා. ඒකත් ඔයගලන්ට ඇප්ලිකේෂන් එක ෆිල් කරද්දී බලන්න පුළුවන්. පළවෙනි ස්ටෙප් එකේමයි තියෙන්නේ.
ඉතින් ඒ දේවලුත් බලලා ඔගොල්ලෝ මේකට ඇප්ලයි කරලා බලන්න. එහෙනම් අදට මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරන්න තමයි යන්නේ. ඔයගොල්ලන්ට මතක් කරනවා Job Expo channel එක subscribe කරන්න, bell icon එක click කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් මේ ගැන දැනගන්න තව කට්ටිය ඉන්නවා කියලා ඔයගොල්ලෝ හිතනවා නම් මේක share කරන්නත් අමතක කරන්න එපා, like කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්න ඔයාලා හැමෝටම සුබ දවසක්.